ආශ්චර්යවත් රටක ඉඳන් වැටුණ තැන කිය කී අඬන්න එපා. ඇත්තටම මේක වැටිලා තිබ්බේ. අපි මේක වහගෙන හිටියේ මෙච්චර කාල ණයට ගෙව ගෙව කකා හිටියා. හයිබ්‍රිඩ් වාහන ගන්නව ගත්ත මිනිස්සු ඒක ගත්තේ ලාභින්ද මිසක් ඉන්ධන ගැන හිතලා නෙමෙයි. ඉතින් මම දැත්තේ අතන බයිසිකල් එක 2012 විරාජ්. බැංකුවේ මට හොඳ වාහනයක් යන්න තියෙනවා මම බැස්සේ. ඇත්තටම බයිසිකල් විකිනලා ඉවරයි රටේ. බයිසිකල් ගුරුනාය ගොඩක් මේ කාලේ හම්බ කරගත්තා. කරන්න පුළුවන් අයද කරා. සාරිය ඇඳලා ඉස්කෝල යන ටීචර් මම මේ කරන්න කියනවා නෙමෙයි. ගොඩාක් දුරට පාරේ ත්‍රිවිල් එක යන මල්ලි කෙනෙක් වුණත් එහෙම ඇඟට කපන්නේ නැහැ. ළඟට එනකොට ඇහෙනවා කාර් එකක් ඕන වෙලාවක් කියනවනේ. ඉතින් කාර් එකයි බයික් එකයි දෙකම තියෙන. එතෙන් අපි යන්න ඕනේ. තරුණ පරපුර ගොඩක් ඉතේ ආදිතේ ඉන්නේ තරහට ඉන්නේ. මොකද ඒගොල්ලන්ට ඉස්සෙල්ලා පරපුර රට බංකොලොත් කරලා ඒගොල්ලන්ට දීලා තියෙන තැන ඒක සම්පූර්ණ සාධාරණයි. බිස්නස් ඇඩ්වයිස් අපේ මේ වෙලාවේ අපේ වගකීමක් කියලා අපි හිතනවා මේ වෙලාවේ අපිට තියෙන අවස්ථාව ගැන පෙරලා දෙන එක. හැමදාම ප්‍රශ්නේ කතා කරනවට වඩා මේකට පිළිතුරු කතා කරන එක තමයි ලංකාවේ අපි හැමෝම කරන්න ඕනේ. ඉතින් අද දවසේදී ඒ අරමුණත් එක්ක අපි එකතු වෙන්නේ ලංකාවේ අංක 1 සේල්ස් කන්සල්ටන්ට් එහෙම නැත්නම් මාකටිං ගැන දැනගන්නවා නම් ලංකාවේ අංක 1 පුද්ගලයාත් එක්ක මීට කලිනුත් අපි සාකච්ඡාවක් කරා. ඔබ මේ ගැන මම කවුරු ගැනද කතා කරන්න කියන එක ඔබ හොඳටම දන්නවා. यस सेवगी महात्म्य किल के लंकावे सेल्स मार्केटिंग अलुत् विधिट करपु एवगेम व्यवसाय मनसक्ति अलुत् विधिट दयाकरण हेमेलाये महितन पुद्गले अद दवसी ओहुते कथाकरण मेविले अपिट तीन ऑपर्चुनिटी बनवाद सह मेविलाये प्रायोगिक करण बुलवाद देवाल बनवाद सह मेकिंग कहमद जग्रहण की खाता मे वीडियो के अवसान खंबाला ओबे जीवते मे विना पास विरासपे किल मंगलिवार्य विश्वास देवन अट्ठा बिजनेस एड्रेस चैनल आई बोन किल पीलिगर आई बाबूराज ओ अभी मेथनी पटंगम මේ වෙලාවේ හැමෝම කතා කරන දෙයක් නේ රටේ තියෙන ප්‍රශ්නේ. ඔව්. හැබැයි ඔබ දකින්නේ මේක අවස්ථාවක් ගොඩක් විදියට. මේ අවස්ථාව ඔබ දකින්නේ කොහොමද? අනිවාර්යයෙන්ම. ඉතින් ප්‍රශ්නේ අඩුතක් සිසු කරනවා නෙමෙයි. අපි ක්‍රයිසිස් එකකනේ ඉන්නේ. අපි ඔක්කොටම දැනලා තියෙනවා අතන හරි අමාරුවෙන් මේ වෙලාවේ ඉන්නේ. ඉන්දන නෑ. ඔයගේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් කියපු ගමම්ම ඒකේ අනිත් පැත්තම විසඳුම කියන එක හැමෝම හොයනවා. ගෙවල අම්මලා විසඳුම හොයනවා. ව්‍යාපාරී විසඳුම හොයනවා. රජයත් විසඳුම හොයනවා කියලා අපි කියනවා. ඉතින් විසඳුමක් හොයන තැන තමයි අපිට විවසායක අවස්ථාවල් තියෙන්නේ. ඉතින් ඒක එහෙම හිතුවොත් මම හිතන්නේ ඒක හැමෝටම තේරෙනවා. ඉතින් කෑම වෙන්න පුළුවන් නේ. දැන් අපි පිටරටින් ඉම්පෝර්ට්ස් ඊයේ තවත් ගාන වැඩි වුණා. ඉතින් ඉම්පෝර්ට් එකක් වැඩි වුණා කියන්නේ ලෝකල් දෙයකට අවස්ථාවේ මිනිසුන්ගේ වැඩි වෙන්න කටන් ගන්නවා. ඒක කවදාවත් මිනිස්සු නොකරපු දේවල් කරන තැනකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ අවස්ථාවන් හැමෝටම පේන්න ඕනේ. ඉතින් ඕන විවසායකයෙක් තමයි ගෙදර දිහා බැලුවොත්, තමගේ ෆ්‍රිජ් එක අරලා බැලුවොත්, තමගේ කුස්සිය බැලුවොත් तमं गमं विमं यन विधिया बेलवोत् तमंट तेरे गर व्यवसायकत्वें बालन के तीन अवस्था थिंग मिनस हिनावरण मंजोकन कथाकृद अलग कथाकृद बैसकल यानगन कथाकृद्दी थिंग हदय सरलतांगल तमय अवस्था थी मुखदार अभी तीयन अभी अर नाटारगन जीवत्च लोके बेटल 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 विमटन तनक इतन दी बेसीक नीड्स वाल गुड़ अलुत्वस्था थी थिंग अर बिजनेस मैन के व्यवसाय प्रश्न उत्तर होयमीन व्यापार करना के बिजनेस मन हिवेने का साधारण चीने गेनला परंपरा गाण के विकुण बे बिजनेस मैन अब व्यवसाय वास्तव दगला तमंगे हकिया उदाहरण खड़े आगती है एक खड़े मेटी मस्क ट्रेंडे मस्क रुपये विसीपाट बस बस इधर मेवागे आपर्चुनिटी मार्केट के इन वेलाज इत अद्यने अरगे कंद अरला अर मर नेगटिव बल्न तो पॉजिटिव अवस्था बल्न के नाट दवास देखे सुमा देखे मसे अवस्था एंड पुलवा तापुडी मस तुना हया गत् एक थीतल अद कनेक्ट लास्ट पुला इसहाट ऐन ट्रेंड सुत मेकअपेन हेम दाम मे क्राइसिस अवस्था विधिट बला चलता है मम हेमोट आराधना हेमोम मे दस लुक प्रश्न फूल प्रश्न तमें लंका मंगिता कोलम नगर वाहन प्रमाण तेन दिन अडवेला तीन उब विनात्म विशुद्ध मग्न कथा करना फुट कथा कर अतर इंधन कियन दे मेरा अट्ट प्रश्न कियन और दागटीसला कैटे हितान तिब दया मुखद इंधन लोकन प्रश्न तीन इंधन के लोके युद्ध दुआ इंधन वाले ये वगेम परसर हानिया परसर दूषण ये मत
මංගිතන හැමෝටම ඔලුවට දැනෙන මේ ඉන්ධන අපිට එන්නේ ණයට කියන එක තේරුනේ මේ 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 දවස් කීපේ ඇතුළත. ඉතින් ඔක තේරුණා නම් කෙනෙක්ට ඔයිට ඉස්සලා අපි වෙනස් වෙනවා. හයිබ්‍රිඩ් වාහන ගන්නව ගත්ත මිනිස්සු ඒක ගත්තේ ලාභින්ද මිසක් ඉන්ධන ගැන හිතලා නෙමෙයි. ඉතින් අර අපි කියන්නේ ව්‍යවසායකයෙක්ට අනාගතය ගැන යම් දුරකට ට්‍රෙන්ඩ් එකක් දැකීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එක එකනාගේ කෝණේ අනුව ඒ දකින්න දුර වෙනස්. ඉතින් මම දැත්තේ අතරම බයිසිකල් එක 2012 විරාජ්. බැංකුවේ මට හොඳ වාහනයක් යන්න තියෙනවා මම බැස්සේ. ඉතින් අද රට ඇවිල්ලා තියෙන තැන බැලුවම මම හිතන්නේ බයිසිකලයක් විසඳුමක් වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ බයිසිකල් පදින්න කියන නෙමෙයි හැමෝටම. අලුතෙන් හිතන්න කියන එක. දැන් උදාහරණයකට ඉස්සර පාංගේන්නත් කාර් එක ගේ නැගලා යනවා. කොළු පිටියෙන් බම්බල පිටියට. අපි සමහරව මම හිතන්නේ ඉස්සෙල්ලම බැංකොක් ගියාම ඒ කියන්නේ ෆස්ට්ම ට්‍රිප් එක සාමාන්‍ය කෙනෙක් කියන පිටරට පරුණම් පාක් එකේ ඒ කොඩිනම් මේකොන්ට ඇවිදිනවා. මේ කොළඹ අපි ඇවිදින්නේ නැහැ. ඉතින් මේ වෙනස ඇති කරගන්න මං හිතන්නේ ටොක්ක්ක් ඇනලා අපිට බිම වට්ටලා තමයි මේ උගන්වන්නේ මේ ලෙසන් එක. නැත්තම් කලින් ඉගෙනගන්න තිබ්බා. ඉතින් අද බයිසිකලයට ලොකු තැනක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම බයිසිකල් විකිණලා ඉවරයි රටේ. ඉම්පෝර්ට්ස් නැහැ. බයිසිකල් වල දාන වැඩි වෙලා. බයිසිකල් විකුණන අය ගොඩක් මේ කාලේ හම්බ කරගත්තා. ස්පිනර් කෙනෙක් බයිසිකල් වික්කා. මං හිතන්නේ බයිසිකල් 100කට වඩා විකුණන්නේ නැති මේ මාසය ඇතුළත අපි බයිසිකල් විකුණන්නේ නැති කට්ටියනේ. අපි ඇවිල්ලා බයිසිකල් රිපෙයාර් සර්විස් ප්‍රොමෝට් කරන කට්ටිය අපිටත් උනා මොකද මිනිස්සු ඉල්ලන්න ගත්තා. අපි සර්විස් කරනනේ රිපෙයාර්ස් ඇන් සර්විස් ගොඩාක් මිනිස්සු ගෙවල් වල තියෙන බයිසිකල් ගෙවල් අපිට පොලි අපිට තියෙන ලිස්ට් වේටින් ලිස්ට් එකක් බයිසිකල් රිපෙයාර් කරගන්න. ඉතින් වින්කලයක් වගේ කරන්න අදහසක් තියෙනවනේ මේ මොහොත වෙලාව. ඉතින් මේ ඒක තමයි අර ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නේ ව්‍යවසායක අවස්ථාවල් අපි හිතන්නේ නැති තැන් වලින් එනවා. හැබැයි මම නම් දැනන් හිටියා කවදාද මේක එනවා කියලා මේ වගේ චැලෙන්ජ් එකකින් එයි කියලා හිතුවේ නෑ. ඉතින් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඉතින් මැසේජ් එක තමයි අපි පොඩි ගමනක් යනවා නම් කිලෝමීටර් 5ක 6ක 10ක දුරක් එක්කෝ ඇවිදින්න පුළුවන් පොඩි දුරක් නැත්නම් බයිසිකලයක් පදින්න කියන එක අපි අර ආත්මార్థකාමී නොවේ. මගේ පෙට්‍රල් ටික මම පොලිමේ ඉඳලා ණයට ගේන පෙට්‍රල් ටික වියදම් කරගෙන හෙට ආයෙ පොලිමේ ඉන්නවද? මගේ වෙනසක් මම ඇති කර ගන්න ඕනේ කියන එක. දැන් ඕකට කියන්න එපා. අනේ අපි ආශ්චර්යවත් රටේ ඉඳන් වැටුණ තැන කිය කිය අඬන්න එපා. දැන් වැටිලානේ තියෙන්නේ. ඇත්තටම මේක වැටිලා තිබ්බේ. අපි මේක වහගෙන හිටියේ මෙච්චර කාල ණයට ගෙව ගෙව කකා හිටියා. ඇත්ත తත්වේ දැන් අපිට දැනුණා. කලමනාකාරී ප්‍රශ්න තියෙනවා රජය පැත්තෙන් කියමුකෝ. හැබැයි අපේ ඇත්ත తත්වේ ආදායමට වඩා වියදම වැඩිනේ මේ රටේ. ණයට තමයි ඔක්කොම කරලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ ආවනේ. එන එතනදී අපි වෙනස් වෙන්නම වෙනවා. අපිට අපේ ගෙදර අපේ ව්‍යාපාරයේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න වෙනවා. අපේ නාස්ති අඩු කරන්න වෙනවා. ඉතින් ඔයා ඉන්ධන ගහනවා නම් අනවශ්‍ය දේවල් වලට ඉතින් ඒක වෙනස් කරන්න. දැන් මගේ ළමයි දෙන්නම ඉස්කෝලේ යනවා කිලෝමීටර් 10ක් දවසට එක පැත්තකට. ඒගොල්ලෝ යන්නේ බයිසිකලෙන්. අද මම මේ ඇවිල්ලා ඉන්නවා ගමනක් මගේ මිත්‍ර රෝහන් පල්ලවත් තාම බෙන්න කිලෝමීටර් 16ක විතර ගමනක් මම ඇවිල්ලා තිනවා මම ආවේ බයිසිකලෙන්. ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඒක කරන්න. සාරි ඇඳලා ඉස්කෝල යවන ටීචර් මම ඒ කරන්න කියනව නෙමෙයි. පිරිමියන්ට නම් කරන්න පුළුවන්. දරුවන්ටත් පුළුවන් අම්මලාගේ අවස්ථාව දෙනවා නම්. ඉතින් බයිසිකලයකට පදින් බහින්න හොඳම වෙලාව. ඔව්. ඒතර මේ බයිසිකලයට මාරු වෙනකොට එහෙම නැත්නම් දැන් මේ වෙනකොට පාරවල් වල මේ හැකියාව තියෙනවද? එහෙමත් ප්‍රශ්න තියෙනවනේ. ඔබ කොහොමද දකින්නේ මේ වෙලාවේ කොහොමද අපි දැන් ඔබ කියනවා වගේ අපි වෙනස් වෙන්න ඕනේ? ඔව්. කොහොමද මේක හැඩ ගැහෙන්නේ මුලින්? ඔව් ඉතින් අර අපේ අර සාමාන්‍ය දෙන ඔක්කොම හරි ගස්සලා දුන්නොත් මම මේක කරන්නම් මට අවස්ථාව දෙන්න කවුරුත් නැහැ. ඔයාගේ අපි නිකන් හැමතිස්සම එළියට ඇඟිල්ල දික් කරනවා නේ. අපි එළියට ඇඟිල්ල දික් කරනකොට විරාජ ඇඟිලි තුනක් අපේ පැත්තට දික් වෙන්නේ. එතකොට මේ පාරට බැහැලා බැලුවොත් මිනිස්සු පාරේ ඇවිදිනවානේ. මෝටර් සයිකල් පාරේ යනවා. ඉතින් ඔයාටත් පාරේ ඇවිදින්න පුළුවන්. ඒක ඔයා කරනවද නැද්ද කියන තීරණය ඔයා ගන්න ඕනේ. ඉතින් බයිසිකලයක් පාරේ යන්න අවශ්‍ය වාතාවරණය තියෙනවා, පාර තියෙනවා, යන්න තියෙන්නේ. හැබැයි ඒකේ තමන්ට ගන්න තියෙන තමන්ගේ සේෆ්ටි ගැන උදාහරණ මම හෙල්මට් එකක් අරගෙන තමන් එකර හෙල්මට් එකක් ඕනේ ලයිට් එකක් දාගෙන හෙල්මට් නැතුව තියාපනේ ළමයි යනවා. මොකද මෝටර් සයිකලයක වගේ හැරට 70කට යන්නේ නැහනේ අපි. අපි යන්නේ කිලෝමීටර් 20 25 වගේ ගානට ගොඩක් අය යන්නේ. ඉතින් ඒ පැත්තෙන් සේෆ්ටි එක තියෙනවා. ඉතින් මෝට් ගොඩාක් දුරට පාරේ ත්‍රිවිල් එක ගැන මල්ලි කෙනෙක් වුණත් එහෙම ඇඟට කපන්නේ නැහැ. අනිත් එක ළඟට එනකොට ඇහෙනවා. කතා බහ කරන්නත් පුළුවන් වගේ වාහනේ ඉන්නකොට මෝටර් සයිකලයේ වගේ නෙමෙයි. බයිසිකලයක නාට බාරේ බස් එකක ත්‍රිවිල් එකක පාරපයින්ව පේනවා කතා බහ ගොඩක් කරනවා. ඒකින් අපි හිතන අර ඇතුලේ ඉඳන් ගේ ඇතුලේ ඉඳන් පාර සේෆ් නෑ කියන එක වැරදි. පාරට බැහැලා බලන්න ඕනේ. පර්ෆෙක්ට් නෑ. බයිසිකලට එයා බෑග් එකකුත් නෑ, සීට් බෙල්ට් එකකුත් නෑ. හැබැයි ඉතින් මෝටර් සයිකල්නේ වැඩියෙන් පාරේ තියෙන්නේ. ඊට වඩා සේෆ්. තමන්ම ඒකට ස්ටෙප් බයි ස්ටෙප් යන්න කියලා තමයි මම කියන්නේ. ඇත්තට මම ගිය සතියේ ඇත්තම ඔබත් එක්ක කතා කරන්න ඉන්න කල්ුත් මේ
සයිකලින් වල එහෙම නැත්නම් බයිසිකල් පැද්දාම මොනවද තියෙන බෙනිෆිට්ස් ටික බැලුවා. ඔව්. ඒකේ පළවෙනිම එකක් තිබුණා ස්ට්‍රෙස් මැනේජ්මන්ට්. ඔව්. මේක කොච්චර උදව් වෙනවද? විශේෂයෙන්ම අපේ කරන ව්‍යාපාරිකයින්. ඔව්. ඉතින් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන්නේ බයිසිකලයක නැග්ගම එකක් තමයි අපි අවුට්ඩෝ. අපිට ගොඩක් දේවල් පේනවා. අපි කාමරයක් ඇතුලේ ප්‍රශ්න හිත හිත ඉන්නේ නැතුව, කාර් එක ඇතුලේ හිත හිත ඉන්නේ නැතුව පාර්ට බැස්සම මිනිස්සු hina වෙනවා. මිනිස්සු කතා කරනවා. ගස්වැල් තියෙනවා. පොඩක් වහිනවා. ඉතින් ඒකින්ද පරිසරයත් එක්ක නෙමෙයි ඉන්නේ. එතනින්ම උදේවරුේම ආවනම් සමාජයට ඉරපායනවා බලා ගන්න පුළුවන්. කුරුල්ලෝ කෑ අපි උදේ යනකොට වැඩට නේ. ඉතින් ඇත්තටම ලොකු වෙනසක් එතන තියෙනවා. ඒ වගේම තමයි අපිට තේරෙන්නේ නැති වුණාට අපි හැමෝම ෆෝන් එකේ නිරාජින්නේ. ඕක ඔබන එකම තමයි කරන්නේ. එක්කෝ මොකක් හරි පොලිටිකල් වීඩියෝ එකක් බලනවා, ජෝක් එකක් බලනවා. අපිට හිතන්න වෙලා නැහැනේ. බයිසිකලේ අපි අත් දෙක අල්ලගත්තම මනසත් ඕපන්. ගොඩක් වෙලාවට අපි කන් දෙකත් ඕපන් තියාගන්න ට්‍රයි කරනවානේ. ඉතින් එතකොට වාට හරි ෆ්‍රී. වා පැයක් දෙකක් භාවනාවක් කරනවා වගේ වැඩක් නෑ. අතර මගේ මෙඩිටේෂන් එක සයික්ලින්. විත් මෝෂන් යු ආර් තින්කින් ඕල්වේස්. ඉතින් වාගේ දවසේ ප්ලෑන් එක වාට අලුත් අදහස් එනවා. ඉතින් ඒක අයින්ස්ටයින් උත් කියනවා බයිසිකල් යු රයිඩ් අ බයිසිකල් ටු ගෙට අයිඩියාස්. සෝ ඒක අතර මට අයිඩියා මැෂින් එකක් වගේ. දැන් මම ඔඩියෝ බුක්ස් උත් ගොඩක් අහනවා. ඉතින් මගේ ෆෝන් එකේ තියෙනවා පොතක්. දැන් අද මම ගෙදර ඉඳලා යද්දී මමට මිත්‍රයෙක් කිය රෙකමන්ඩ් කරපු පොත අහගෙන තමයි යන්නේ. ඒක කනක් ෆ්‍රී තියෙනවා. ඉතින් පොතක් කියවන්න සිද්ධාවක් අහන්න ඒ ඔක්කොටම මේ බයිසිකලේ වාට හරිම වර්සටයිල් විත්‍රේක් කරගන්න පුළුවන් ජීවිතේට. ඇත්තම ඔබ මේ ගැන මට තව පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුණා. ඔබ යාපනය ගැන කතා කරා. අපි යාපනය ගිය පිරාවක දකින්න මේ වැඩි හරියක් ළමයි යන්නේ තාමත් බයිසිකලේ. දකුණු ඉන්දියාව ගත්තොත් ඒ ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. මේක ආවොත් එහෙම අපේ රට වෙනස් කරන්න පුළුවන් නේද අපි හිතරෙදි? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි සමාජයක් විදිහට අර දියුණුවක් කියන තැනට යනකොට විරාජ් දැන් මම යාපනයට පළවෙනි ගියේ 2009. දොරාප ස්ටේඩියම් එකේ ෆුට්බෝල් හරි පොපියුලයිනේ. මම ගියේ NDB බැංකුවේ බ්‍රාන්ච් එක අරින්න. ඉතින් මම පාරවල් ඇවිද්දා මම ඒ කාලේ බයිසිකල යන්නේ. ඉතින් ගිහිල්ලා බලද්දි දොරාප ස්ටේඩියම් එකේ බයිසිකල් කපලා මෝටර් සයිකල් එකක් දෙකක් තියෙනවා. හැබැයි අද ඔයා ගිහිල්ලා ෆුට්බෝල් නයිට් එකට ගියොත් 90%ක් තියෙන මෝටර් සයිකල්. ඒක වැරදි නෑ. මොකද ඕන ළමෙක්, ගැහැණු ළමෙක්, පිරිමි ළමෙක් කැමති බස් එකේ ගිහිල්ලා මෝටර් සයිකලයකට යන්න. මොකද ප්‍රායෝගික බයිසිකලින් කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල්. ස්මාර්ට් කමියුට් කියන තැනට ගෙනාවත් මෝටර් සයිකලේ බයිසිකලේ දෙකම තියෙනවා. කාර් එකක් ඕන වෙලාවක් තියෙනවානේ විරාජ්. ඔව්. ඉතින් කාර් එකයි බයිසිකලේ දෙකම තියෙනවා. එතෙන් අපි යන්න ඕනේ. ඒතොර අපිට අර පොඩි ගමනක් යන්න අපේ තියෙන මේ මේ ව්‍යායාමයට වැඩට යන්න බයිසිකලේ පාවිච්චි කරලා අවශ්‍යම තැනට මෝටර් සයිකලේ හෝ කාර් එක භාවිතා කරන්න පුළුවන් පරිසරයක් අපි හදන්න ඕනේ. එහෙම නැතුව කාර් එක විසි කරලා යන්න කියනෝ නෙමෙයි. ඔව්. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මේ රටේ අලුතෙන් හැදෙන්න ඕනේ. අපි අවුරුදු 10ක් පිටිපස්සේ ඒකත් එක්ක හැම ගෙදරම බයිසිකලේ පාවිච්චි කරන තැනට ගියොත් මං හිතන්නේ මේ ආපු ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි සාර්ථකයි. ඉතින් අපි අවසාන භාගයේ ඇවිල්ලා වුණාට මේ කතා කරන දේවල් හරිම ඉන්ට්‍රස්ටිං. එහෙම නැත්නම් අපිටත් තව ගොඩක් ප්‍රශ්න වටත් හන්දි තිරව. අපි channel එක ඔබතුමා දන්නවා හොඳටම අපි channel එක බලන්නේ ගොඩක් වෙලාවට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරි. ඔව්. මේගොල්ලන් කොහොමද බයිසිකලේ තමන්ගේ බිස්නස් එකට පාවිච්චි කරන්නේ? ඔය ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඩිලිවර් කරන ගොඩක් අය ඔය දකින්න ඇති ඩිලිවරි කම්පැනිස් මම නම් කියන්නේ බයිසිකලෙන් ඩිලිවර් කරන්න යන දෙයට ට්‍රයි එකක් දුන්නා. ඉතින් ඔයාගේ සමහර විට ගෙදර ඉඳන් බඩු ටිකක් ගෙනිහිලා දාන්න නැත්නම් මේ ෂොප් එකෙන් අනිත් ෂොප් එකට යන්න ඉස්සර ලියුමක් අරගෙන ගිහිලා දෙන්න අපි මෝටර් සයිකලයක් පාවිච්චි කරනවා. අද නම් මං හිතන්නේ ගෙදර තියෙන බයිසිකලය අරගෙනලා ව්‍යාපාරේ පාක් කරලා තිබ්බොත් එහෙම බයිසිකලේ පාවිච්චි කරගත්තොත් එතරම් ඉතුරුවක් ඇති වෙයි. ඊට අමතරව අමතක කරන්න එපා ඔයාගේ සේවකයෝ හැමෝම මේ වෙලාවේ මාරුවෙන් ඉන්නේ ආදායම වියදම. වා ඒගොල්ලන්ට උනන්දු කරොත් බයිසිකලෙන් වැරටෙන්න කියලා පඩි අඩු කරන්න එපා. ආදායම ඉතුරු වේ. දැන් උදාහරණ ස්පිනර් එකේ කාන්තාවක් තමයි වා හම්බුණානේ ඒකේ මැනේජ් කරන්න. එතකොට එයායි එයාගේ හස්බන්ඩ්ට අපි මේ වෙලාවේ බයිසිකල් දෙකක් කොහොමරි ලබලා දුන්නා. ඉතින් ඒගොල්ලෝ ආද බයිසිකලෙන් එන්නේ. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු ඉතුරුවක් නේ. එයාගේ හස්බන්ඩ් වැඩ කරන්නේ කොළඹ. ඉතින් යද්දන් බයිසිකල යනවා. ඉතින් අපිට අපේ සේවකයන්ගේ ලයිෆ් එකේ ආදායම වියදම ගැන කතා කරන්නම වෙනවා හැමදාම. අපි බිස්නස් විතරක් කරගෙන කරගෙන බෑ. මොකද මේ මිනිස්සු හිර වෙලා. සමහරුන්ට වාට ගෑස් සිලින්ඩරේ ඔයා ගන්න උදව් කරන්න වෙන වෙලාවල් තියෙනවා. මේගොල්ලෝ ආගා වැඩ නම් කොහමද යා පොලිමේ ඉන්නේ. ඒතර ඔයා සුළු ව්‍යාපාරිකයෙක් නම් තමන්ගේ ටීම් එකේ දැන් තියෙන ගෙදර ප්‍රශ්න ගැන හොයන්න ඕනේනේ. මොකද අපි මේ ලොකු කම්පැනි නෙමෙයිනේ ඉන්නේ 5යි 6යි 10යි. ඒකෙදී බයිසිකලයක් ඒගොල්ලන්ට අඳුරලා දෙන්න පුළුවන් වැලට එන එක. එතකොට සමහරවිට වාට යාට පොඩි chance එකක් දෙන්න වෙයි පය භාගයක් පරක්කු වෙන්න පළවෙනි දවසේ. ටී-ෂර්ට් එකක් අඳලා වැලට එන්න අවස්ථාව දෙන්න වෙයි. ඒ වගේම ආවට පස්සේ එක්කෝ එදා දවසේ මීල් එක හරි අලුත් දෙයක් කරන්න මේක වෙනස් කර බල කරන්න එපා. ඒ බස කියන මනුස්සයෙක් එකපාරට බයිසිකල් එන්න කියලා බල කරන්නේ නෙමෙයි. හැබැයි උනන්දු කරොත් ඔයාගේ ටීම් එක සමහර වෙලාවකට ඒගොල්ලන්ගේ ලයිෆ් එකෙත් වෙනසක් ඇති වෙලා දැන් ගොඩක් අය එක්සයිස් කරගන්න වෙලාවක් නැහැ. මේ බයිසිකල් පදින අය ඔයා සුමානෙන් බලන්න
ඒගොල්ලෝ කොච්චර උද්‍යෝගයෙන් දෙන්නේ කියලා ඒගොල්ලෝගේ දවස මා රිෆ්‍රෙෂ්. ඒ වගේම ඒගොල්ලන්ගේ පළ එනර්ජි එක පළදායිතාවය වැඩි. දැන් මගේ වයිෆුත් දැන් අපි අවුරුදු මගේ ගෙදර බයිසිකල් පිරිලානේ. කාර් නැහැනේ. ඒක කාරයක් තියෙනවා ඒක අවුරුදු පදින්නේ නැහැ. ඉතින් එයා ඉච්චර ඉඳලා මේ අර ප්‍රශ්නෙත් එක්ක තමයි අවුරුදු 10කට පස්සේ බයිසිකලට පැද්දේ. දැන් නවත්තන්න බෑ. දැන් හැමදාම බයිසිකල් පදින්න ඕනේ කියනවා. ඉතින් සමහර වෙලාවට ඒකට ඔයාට ඔයාට ස්තුති වේ. ඔයාගේ සේවකයෝ අනේ බොහොම ස්තුති මේක අපිට අඳුරලා දුන්න එකට. ඉතින් ඒක පොඩි ටිප් එකක් තමයි. ගෙදර හරි බයිසිකල් දෙකක් තියෙනවා ඔෆිසර් කෙනෙක් දාන්න. එතකොට කට්ටිය ට්‍රයි කරනවානේ පදින්න. ඒකෙන් සමහර වෙලාවට එයා ඒක එයාගේ ජීවිතයට සම්බන්ධ කරගනි. ඔයාගේ ව්‍යාපාරයේ කස්ටමර්ස්ලටත් ඔයාට පුළුවන් මේ අදහස දෙන්න. මොකද අපි ව්‍යාපාරයක් විදිහට අද අපි භාණ්ඩයක් විකුණන එකට අමතරව විරාජ් අපේ කස්ටමර්ගේ රිලේෂන්ෂිප් එක ගිය බාර කතා කරානේ. රිලේෂන්ෂිප් එක හදාගන්න අපි ඒගොල්ලන්ගේ දියුණුවට අත දෙන්න ඕනේ. එක්ක ව්‍යාපාරිකයෙක් කෙනෙක්ගේ ආදායම අඩු කරලා වැඩි කරලා දෙන්න ඕනේ, වියදම අඩු කරලා දෙන්න. ඉතින් මේ වගේ අදහස් සෝලා පවර් බයිසිකලෙන් යන එක නාස්ති අඩු කරගන්න එක. ඊයේ පෙරේද අපි කතා කරා ලොකු ෆැක්ටරියක් මාසෙට කිලෝ 400ක් විතර කෑම නාස්ති වෙන තැනක කිලෝ එකට බස්සපු විදිය. සරල දෙයක්. ඉස්සර කරන්නේ බෙදාගද්දි ඒකල කැන්ටිමක් දුවනවා. කැන්ටිමේ බෙදාගද්දි අපි බලනවා බෙදා ගන්න ප්‍රමාණය. ඒගොල්ලෝ ඒක අතෑරලා කෑම විසි කරන තැන පොඩ්ඩක් සුපවයිස් කරන්න ගත්තා. එතකොට මිනිස්සු හිතුවා අඩේ අපරාධනේ කෑම විසි කරන්න. ඒ පොඩි චේන්ජ් එකෙන් අවශ්‍යතේ බෙදාගෙන කන තැනට ආවා. හිතන්න දැන් කැල්කියුලේට් කරලා මොන වගේ ඉතුරුවද්ද ඒ ආයතනට ඇත්තේ කියලා කෑම විසි කරන එකෙන්. එතකොට ඒ වගේ කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද මේ වෙලාව ගැන හිතලා. ඉතින් බයිසිකලයක් තමන්ගේ ටීම් එකට අඳුල්ලා දෙන එකත් කස්ටමර්ස් අඳුල්ලා දෙන එකත් මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳ දෙයක් විදිහට මම අපේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මතක් කරනවා. මම හිතන්නේ මේ ඇඩ්වයිස් එක ගොඩක්ම වැදගත් වෙයි. ඉතින් ඔබ හොඳටම දන්නවා අපේ channel එක ලංකාව වගේම විදේශ රටවල ගොඩක් මේ වෙනකොට බලනවා. අවසාන වශයෙන් මේ අවස්ථාවේදී කියන්නේ ඔබ අපි දැක්ක අරගල භූමියත් ඔබ අරගලයට ඉතාම සක්‍රීයව දායක වෙන පුද්ගලෙක් විදියට විශේෂයෙන්ම තරුණ පරපුරට අරගලේ කරෙන්න ඕනේ එක නොකරෙන්න ඕන කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් මේ වෙලාවේ අපි ඉන්න ඕනේ අපි හොඳින් හිටියොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. අවසාන වශයෙන් ඔවුන්ට මොකද ඔබට කියන්න තියෙන්නේ? තරුණ පරපුර ගොඩක් හිතේ ආතතියෙන් ඉන්නේ තරහකින් ඉන්නේ. මොකද ඒගොල්ලන්ට ඉස්සෙල්ලා පරපුර රට බංකොලොත් කරලා ඒගොල්ලන්ට දීලා තියෙන තැන ඒක සම්පූර්ණ සාධාරණයි. හැබැයි මම අරගල භූමියට යම් දුරකට සම්බන්ධ වෙච්ච අරගල භූමිය කියන්නේ අරගලේ නෙමෙයි අරගල භූමිය කියන්නේ භූමිය. අරගලේ තියෙන වාගේ ගෙදර වාගේ තෙල් පොලි මේ වාට දැන් තියෙන ප්‍රශ්නේ හැමෝම අරගලේ ඉන්නේ නේද? ඒවත් අරගලේ වත් අමාරු වෙන්නේ නුවරින්නම් තෙල් ගහගෙන ආ විරාජ්. ඉතින් අපි ඔක්කොම අරගලේ. ඔක වරද්ද ගන්න එපා. නැත්තම් අහනවා මේ අරගලෙන් මොකද්ද කරන්නේ? අරගලේට ඔයා තරගලයක් නැත්තම් මෙතන අදාළත් යන්නේ නැහැ. හැබැයි හැමෝටම අරගලේ තියෙනවා. ඉතින් මේ තරුණ තරුණියොත් ගෝල් ෆේස් එකේ අපි දැක්කා ප්ලාස්ටික් විසි කරන්නේ නැතුව වෙනසක් ඇති කරගෙන තමයි මේ අරගලේ කරේ. ගොඩාම සංයමයෙන් ඩිසිප්ලින් එකෙන් අරගලේ කරා. ඒ වගේ මේගොල්ලෝ මේ මම බයිසිකල් ඉන්ට්‍රොඩියුස් කරලා දැන් තියෙනවා අපේ බණ්ඩාරනායක පිළිමේ ගාව බයිසිකල් පදින්නත් අපි හදලා දීලා තියෙනවා. ඕගොල්ලෝ ගියොත් එතෙන්ට යන්න කස්සප ස්වාමීන් වහන්සේගේ තියෙනවානේ පොඩි අර නිර්පාක්ෂික කියලා එකක් තනක් එතන බයිසිකල් ගන්න. අපි බයිසිකල් පැද්දා. ඉතින් මේ තරුණ තරුණියෝ ටිකක් මේක ධනාත්තර අරගලේ කරන ගමන් ධනාත්මක වෙනසක් එතන දකින්නවා අපි. ඉතින් අපිට එතන තියෙනවා පොඩි හෝප් එකක්. එකම දේ අපි ඒගොල්ලන්ව හරි තැන්වලට හරි හරි මෙන්ටර්ස්ලා ගාවට හරි හොඳ හොඳ මෙතන ඉන්න ඔය SME අයට එක්ස්පෝස් කරලා පෙන්වන්න ඕනේ මාර්ගය. නැත්තම් ඒගොල්ලෝ මාර්ගයක් හොයගෙන හොය ඉන්නේ. රට යන්නත් බලනවා. මොකද ඒගොල්ලෝ ලංකාවේ කොහොමද යන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ චේන්ජ් එකක් කරගෙන එනවා. අපිට පුළුවන් නම් ව්‍යවසායකයෝ විදියට ඒගොල්ලන්ව කනෙක්ට් කරගන්න අනාගතයට ගෙනියන්න හරි ට්‍රැක් එකට. මම හිතන අලුත් රැල්ලක් මේ තරුණ තරුණියොත් එක්කව වෙලා අපිට යන්න පුළුවන් වෙයි. මොකද ඒගොල්ලෝ වොලන්ටියර් කරගෙන මේ කරන්නේ. අනිවාර්යයෙන්. අතේ සල්ලි වියදම් කරගෙන නෙමෙයි, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අතින් වියදම් කරගෙන නෙමෙයි අරගලේ කරන්නේ. ගොඩක් අය සමහරු මේ ඇවිල්ලා එදා රෑ ඉඳලා ඉතින් ඒක මම හිතන ඔක්කොම එහෙම කරනවා නෙමෙයි. ඒ වගේ මතයක් ඇති වෙගෙන එනවා. ඉතින් මම එතන පොසිටිව් දේකුත් දකිනවා. ඉතින් මම තරුණ තරුණියට කියන්නේ රට ගැන එහෙම් පිටින්ම හිත අමනාප කරගෙන අපි කියන ඩිමෝටිවේට් වෙන්න එපා. විවසායකත්වය ගැන පොඩ්ඩක් ඇහැරගෙන ඉන්න මේ වගේ channels වලින් හොඳ අදහස් ශ්‍රා වෙනවා. මම හිතන්නේ අර employee mindset එකෙන් ප්‍රශ්න විසඳන විවසායකත්වයෙන් හිතන කෙනෙක් බවට පත් වෙන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක අපිට අලුත් රටක් හදාගන්න පුළුවන් තැනක් හෙමින් ඉස්සරහට එයි. අපි ඉමු එතනට.
මගදනේ අවසානයේ දීපු අදහස ගොඩක්ම වැදගත් අපි තව පොඩි කාලයක් ඉවසන්ගිමු මොකද ඔහු කිව්වා වගේ අපි පල්ලමේ අවසානට බැවිල්ලා තියෙන අපිට ඊට පස්සේ තියෙන නැග්මක් විතරයි ඉතින් අද දවසේදී මේ එකතු කරපු අදහස් ටික ඔබේ ව්‍යාපාරයට යොදන්න බලන්න ඔබේ ගෙදරට යොදා ගන්න බලන්න ඔබ වෙනස් වෙන්න බලන්න මොකද රට එහෙම නැත්තම් මේ රජය මේක හදනකන් හිටියොත් අපි හැමදාම ඒ තත්ත්වෙම තමයි අපි වෙනස් වෙමු අපි අනාගතේ අපිට හදා ගන්න පුළුවන් තත්ත්වයකට අපිට ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද දවසෙත් ඔබතුමාගේ කාලය කැප් කරලා අපිත් එක්ක කාලේ මිඩංගු කරාට ඒ වගේම මේ අලුත් අදහස් ටික දීලා අපේ හිතන විදිය වෙනස් කරාට ඔබට බොහොමත්ම ස්තුතියි. තවත් දවසක අපි ඔබව හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ දවසේදී අපි වෙනත් මාතෘකාවක් කතා කරමු. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ජය වේවා. ආයුබෝවන්.